මේ වන විට ඇතිවෙමින් පවතින යුද උණුසුමට ප්‍රතිචාර දැක්වීමක් විදිහට ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවට එරෙහි ක්‍රියාවලියේදී තායිවානය එවැගේම දකුණු කොරියාව සහ ජපානය ශක්තිමත් කරමින් සිටිනවා. ඒ අනුව තමයි මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වන්නේ ඉතාමත්ම ආන්දෝලනාත්මක තීරණයක් ගැනීමට. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය ඉදිරියේදී න්‍යෂ්ටික අවිසහිත සබ්මැරීන දකුණු කොරියාව ආශ්‍රිත මුහුදු සීමාවේ ස්ථානගත කරන්නට සැලසුම් කරමින් සිටිනවා. ඒ අනුව වොෂින්ටනය සහ සියෝල් අතර පවතින්නා වූ ආරක්ෂක ගිවිසුම් පාදක කරගනිමින් එයට ප්‍රාකාරව න්‍යෂ්ටික අවිසහිත වුණු සබ්මැරීන රුසියාවටත් එරෙහිව යුක්‍රේන ක්‍රියාවලියේදී දායකත්වය දක්වනවා හා සමානවම උතුරු කොරියාවට එරෙහිවත් දායකත්වය දක්වමින් ඇමරිකාව ඉදිරිපත් වීමට නියමිතයි. මේ සැලසුමට අනුව බැලස්ටික් මිසයිල සහිත සබ්මැරීන දකුණු කොරියාවේ ස්ථානගත කරනවා. මෙවැනි සිදුවීමක් 1980ටත් පසුව සිදුවන සිදුවීමක් බවටයි පත්වෙන්නේ. විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට කිං ජොං උන්ගේ පරිපාලනයට එරෙහිව නැගී සිටීමට ප්‍රයත්න දැරීම මීට පෙර ඔබට මතක නම් ඇමරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති අභිබවා යමින් ජෝ බයිඩන් යළිත් යුද මානසිකත්වය තුළින් ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබෙනවා. මේ තත්ත්වය තුළ ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව ඉදිරියේ තවදුරටත් තමන්ගේ සතුරු බව වැඩි කර පෙන්වීමක් සිදුව තිබෙනවා. ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු පාර්ශ්වකරුවන් අතර සංවාදයක් යූන් සුක් යෝල් සමග පැවතුණු සංවාදයක් තුළින් මෙම ගිවිසුම හෙළිදරව් කිරීම සිදු කර තිබෙනවා. වොෂින්ටනය මේ විදි නිවේදනය කර තිබෙනවා ඔවුන් සූදානම් න්‍යෂ්ටික අවිසහිතව දකුණු කොරියාව ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියට අවතීර්ණ වන්නට. මේ තවදුරටත් සුවිශේෂී වන්නේ ඇමරිකා එක්සත් ජනපදය බොහොම තාවකාලික පදනමකින් න්‍යෂ්ටික අවි සහ න්‍යෂ්ටික බෝම්බ සහිත වුණු සබ්මැරීන තවත් රාජ්‍යයක ආරක්ෂාව සඳහා යොමු කිරීමම සුවිශේෂී කාරණයක් බවට පත්වනවා. ඒ වගේම සමස්ත බටහිරම ඒකාබද්ධ කරගනිමින් දකුණු කොරියාවේ ආරක්ෂාව තහවුරු කරන්නට යාමක් මේ වන විට පෙනෙන්නට තිබෙන කාරණයේ බවට පත්ව තිබෙනවා. නිවේදනයකට අනුව the purely symbolic and intent to reassure the South Korean public that the US still has its back, said Jeffrey Levis, a nuclear expert at the Middlebury Institute International Studies at the Monetary in California. California නුවර න්‍යෂ්ටික විශේෂඥා ජෙෆ්රි ලේවිස් ප්‍රකාශ කර තිබෙන්නේ දැන් දකුණු කොරියානු ජනතාවගේ ආරක්ෂාව තවදුරටත් සහතික කරමින් ඇමරිකා එක්සත් ජනපදය ඔවුන් පිටිපස සිටගෙන සිටින බව පෙන්වන කදිම නිදර්ශනය මෙය වපයි. එවැගේම ඔවුන් සඳහන් කර තිබෙනවා තවදුරටත් ඉදිරියේදී ඇතිවිය හැකි අනාරක්ෂිත තත්ත්වයන් වලදී වෙනත් රාජ්‍යයන් වෙනුවෙන්ද ඇමරිකාව පෙනී සිටීමට සූදානම් බවයි. එනම් වොෂින්ටනය මේ ඔස්සේ පෙන්නුම් කරනු ලබන්නේ චීනයට එරෙහිවත් ඔවුන් සූදානම් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි උතුරු කරේ රඳවා තබන්නට කියන කාරණය. ඉතින් මේ තත්ත්වය පිළිබඳ චීනය කුමන ප්‍රතිචාරයක් දක්වාවිද යන්න තවමත් ප්‍රශ්න සහගතයි. කෙසේ වෙතත් දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාපිළිවෙත පිළිබඳ සතුටුදායක ප්‍රවේශයක්. උතුරු කොරියාව වාර්තා කරන ආකාරයට මෙය කොයි ආකාරයකින් උතුරු කොරියානු නායකයා ගනීවිද ඔහු කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ඊට දක්වාවිද යන්න තවමත් පැහැදිලි කාරණයක් බවට පත් වෙලා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකාබද්ධව උතුරු කොරියානු ප්‍රහාරයකට සූදානම් වූයේ 2017 සිට. විශේෂයෙන්ම වාර්තා වන තොරතුරුවට අනුව North Korea is preparing for its 17th nuclear test. 17 න්‍යෂ්ටික සූදානම් ඔවුන් සිදු කරන අවස්ථාවේ සිටම ඇමරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව මෙවැනි තත්ත්වයකට සූදානම් වුණා. ඉතින් මේ තත්ත්වය තුළ ඇමරිකා එක්සත් ජනපදය දකුණු කොරියාව වෙනුවෙන් මීට පෙර දශකයකට ආසන්න කාලයක් පුරාම පෙනී සිටමින් කටයුතු කර තිබෙනවා. එනිසා ඉදිරිය තීරණාත්මක කාලවකවානුවක් බවට පත්වේවි. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය විසින් මේ වන විට ජපානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාද සහයෝගී ක්‍රියාපිළිවෙතකට අවතීර්ණ වී තිබෙනවා.